ආයුබෝවන් යාළුවනේ, පුජ්ජලික අංශයට කිසිම පාරිතෝෂිකයක් වැටු වැඩිවීමක් නැතුව මේ රජයේ අයවැය පසුගියදා ප්‍රකාශයට පත් වුණා. ඉතින් ගොඩක් අය ඒ සම්බන්ධයෙන් හිටියේ බොහෝම කනගාටුවෙන්. හැබැයි ඔන්න පුජ්ජලික අංශයේ ඉහමොළ රත් වෙන තීරණයක් රජය මේ වෙද්දි අරගෙන තියෙනවා. ඒ තමයි මේ වෙද්දි ලංකාවේ ක්‍රියාත්මක කම්කරු 50-52ක්ම අහෝසි කරමින් අලුත්ම කම්කරු නීතියක් එහෙමත් නැත්නම් පනතක් ගේන රජය සීරණය කරලා. මේ පනත හඳුන්වලා තියෙන්නේ රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත්කරු සතු අයිතිවාසිකම් පනත කියලයි. මේකෙන් ඇත්තටම ආරක්ෂා වෙලා තියෙන්නේ රැකියාහල් හිමිකරුවන් එහෙමත් නැත්නම් ආයතන හිමිකරුවන් පමණයි. ඔවුන්ට කැමති නම් ඔවුන්ට කැමති නිවාඩු දෙන්නත්, අවුරුද්දට පෝය 12 පමණක් නිවාඩු දෙන්නත්, පැය 8ක් වෙනුවට පැය 12ක්ම මිනිසුන්ව මරවලා හරි වැඩ කරගන්නත් මේ අලුත්ම පනතට පුළුවන්. ඉතින් මේ වෙද්දි පැය 8ක් වැඩ කරලා තමන්ගේ මහන්සිය රුපියල් 15,000කට 20,000කට සීමා වන ශ්‍රී ලංකාවේ පැය 12ක්ම වැඩ කරන්න වුණොත් මොනවා වෙයිද? ඒ වාගේම සිංහල අලුත් අවුරුද්දට ගෙදර යන්න හීන බලන අහිංසක ගමේ ඇඟලුම් සේවිකාවට කුමක් වේවිද? ඔයාලටත් මේ ගැන අදහස් කියන්න අවස්ථාව තියෙනවා. තාමත් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණු බවක් අපට දැනගන්නට ලැබෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් මේ පනත සම්මත වුණොත් කිසිම කෙනෙකුට අවුරුදු නිවාඩුවක් නම් හිමි වෙන එකක් නැහැ. මේ ගැන ඔයාලගේ අදහස් කුමක්ද? මේ වීඩියෝ එකට යටින් ඒ අදහස් එකතු කරලා අලුත් සමාජ කතිකාවතක් ඇති කරන්න. ආණ්ඩුවේ මේ තීරණය කම්කරු ජනතාවගේ විරෝධයට ලක්වන බවකුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.